හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහයට ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. මහානා හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේද සර්ව ආගමික නායකින් මෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඥානීස්සර ස්වාමින් වහන්සේගේ දේහයට ඊයේ අවසන් ගෞරව දැක්වුවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන යන මහතුරුන්ද අද පෙරවරුවේ දෙහෙට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ගෙවල් හදනකොට මේ නායක ස්වාමීන් වහන්සේත් ඒට සමාන්තරව මේ වැඩපිළිවෙලේ කොටසක් හැටියට දුප්පත් නිවෙස් නැති ජනතාවට නිවාස සාදා දෙන්නට උන්වහන්සේගේ වැඩසටහනත් ක්‍රියාත්මක කරා. අතිශය දක්ෂ අසීමිත අධිෂ්ඨාන ශක්තියක් තිබුණු රට දය දේශය වෙනුවෙන් ඕනම ඉලක්කයක් සපුරා ගැනීමේ ඒ ධාරණ ශක්තිය සහ හැකියාව තිබුණු මහා යතිවරයාණන් වහන්සේ නමක්. උන්වහන්සේගේ අපවත්වීම මුළු රටටම පාඩුවක්. පොඩි හාමුදුරුවෝ හැටියට විරුදාවලිය ලැබුවත් රුහුණෙන් ඇවිල්ලා දකුණු පළාතෙන් ඇවිල්ලා විශේෂයෙන් බෞද්ධ ශාසනයටත් ඒ වගේම ලෝකවාසී බෞද්ධ ජනතාවටත් සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ තිබෙන උන්වහන්සේ. උන්වහන්සේගේ අපවත්වීම ජාතියට පිරිමෙහි නොහැකි පාඩුවක්. පොඩි හාමුදුරුවන්ගේ අභාවය අපට දැරිය නොහැකි පාඩුවක්. උන්වහන්සේ යතිවරයෙක් පමණක් නෙවෙයි, විශේෂයෙන්ම මේ රටේ තරුණ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් විශාල සේවයක් සිදු කරමින් මේ රටේ රාජ්‍ය නායකත්වය නියම ආකාරයට හැසිරවීම සඳහා උන්වහන්සේ විශාල මඟ පෙන්වීමක් කරා. අපවත්වීම දාල පූජ්‍ය ගලබොඩ ඥානිස්තර ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පස්වරු 3:30ට ආරම්භ වන විට දේහය පෙරවරු 4:30 වන විට විහාරස්ථ ආදාහන මළුවට වැඩම කරවීමට නියමිතයි. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් නන්දෙසින් අතිපූජනීය මහා සංඝරත්නය ජාති ආගම් කුලමල ભેදයකින් තොරව සමස්ත ලංකා වාසී ජනතාව බොහොම ගෞරවයෙන් යුතුව ඇවිල්ලා මේ දෙහෙට අවසන් ගෞරව භූමන් දැක්වනු ලැබුවා. අද අවසාන දවස හවස 3:00 විහාරස්ථානයෙන් දේහය රැඟත් පෙරහැර හුණුපිටිය හරස්පාර එවැගේම WAD රාමනායක මාවත ජේන්ස් පීස් මාවත ඔස්සේ ජිනරතන මාවතට අවතීර්ණ වෙලා ආදාහනය පැවැත්වෙන ස්ථානයට 4:00 වෙනකොට පැමිණීමට නියමිතව තිබෙනවා.